සුබදවසක් සතුට සැනසුම වාසනාව සපිරිවාසනාවන්ත දවසක් වෙන්න කියන ප්‍රාර්ථනයත් එක්ක අපි අදත් කතා කරනවා අපේ ඉදිරි වැඩසටහන සම්බන්ධයෙන්. ඉතින් මම පහුගිය දවස් කීපේ පුරාම ඔබට කතා කරේ අපේ මේ ඕරා චක්‍රය සම්බන්ධයෙන් යම් යම් කාරණා. මම කතා කරා තර්ඩ් අයි එහෙම නැත්නම් අචන චක්‍රය සම්බන්ධයෙන් කාරණා කීපයක්. ඒ වගේම තමයි දරුඵල අහිමියට, දරුඵල ප්‍රමාදයට, ඒ වගේම උදරය ආශ්‍රිත අසනීප, ලිංගික අසනීප මේ වගේ තත්ත්ව තියන අය වෙනුවෙන් සුදිස්ථාන කියන චක්‍රය බලගන්නවන්නේ කොහොමද, මේ චක්‍රය ඇති වාසිය මොනවද කියන එක මම කතා කරා. අද කතා කරන්න හිතුවේ මූලාධාර චක්‍රය සම්බන්ධයෙන්. මූලාධාර චක්‍රය කොහෙද තියෙන්නේ? මේ චක්‍රය තියෙන්නේ අපේ කොඳුවැට පේලියේ කොඳුනාරටියේ අගම කොටසේ. උදමාර්ගයට ඉහළින් කොඳුනාරටිය අවසාන වෙන ස්ථානයේ තමයි මේ මූලාධාර කියන චක්‍රය පිහිටලා තියෙන්නේ. එතකොට මේ මූලාධාර චක්‍රය ත්‍රිකෝණාකාරයි. ඒ වගේම රතු පාට, තැඹිලි පාට, කළු වර්ණවලින් යුක්ත චක්‍රයක් තමයි මේ චක්‍රය. ඇත්තම කතාව මේ චක්‍රය අවදි වීමත් එක්ක තමයි අනිත් සියලු චක්‍ර අවදි වීම ආරම්භ වන්නේ. ඉතින් මූලාධාර චක්‍රය විශේෂයි අපේ ශරීරයට. මොකද අපි කතාවට අහලා තියෙනවනේ හොඳ කොන්දක් තියෙනවා කියලා, කොන්ද පණ නැද්ද කියලා කතා අහලා තියෙනවනේ. ඉතින් මෙන්න මේ කොන්ද සම්බන්ධයෙන් මේ කතාව කියන්නේ ඇත්තටම කොන්ද සම්බන්ධයෙන් නෙමෙයි. හොඳ පෞරුෂයක් නැතිකම, ඒ වගේම ප්‍රබලයෙන් ඉදිරියේ වැනෙන ස්වභාවය, දුබලයන් ඉදිරියේ තමන්ගේ තියෙන දේවල්, තමන්ගේ තනතුරු, ඒ වගේ දේවල් පාවිච්චි කරලා දුබලයන්ව තලා පෙළනවන අපි කියනවා හොඳ කොන්දක් නැහැ කියලා, හොඳ කොන්ද පණ නැති කෙනෙක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ කතාව කියන්නේ මේ මූලාධාර චක්‍රයේ දුර්වල කෙනෙකුට. ඇත්තටම ඔව්, මූලාධාර චක්‍රයේ දුර්වල නම් ඔබට හොඳ පෞරුෂයක් නැති වෙන්න පුළුවන්. ඔබ ප්‍රබලයන් ඉදිරියේ වැනෙන සුළු කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි යම් තැනකට ගියාම වියතුන් ඉදිරියේ ඔබට බැරි වෙනවා ඔවුන් එක්ක ගැටි ගැටි ඔවුන් එක්ක හා සමානව කටයුතු කරන්න. මොකද ඔබට පුංචි හීනමානයක් තියෙනවා. ඉතින් මෙන්න මේ හීනමානය නැතිව, හැබැයි මේක අධිමානය කියන තැනක් තියාගන්න බෑ. මොකද මම තමයි ලොක්කා, මට තමයි හැමදේම පුළුවන් කියන තැන තිබුණත් මේ මූලාධාර චක්‍රයේ දුර්වලතාවයක් තමයි. හැබැයි මට නැහැනේ, මට මේ දේවල් කරගන්න බැහැනේ, ඇයි මම අසරණ කියන වගේ හීනමානයකින් පෙළෙනවා නම් මේ මූලාධාර චක්‍රයේ තියෙන දුර්වලතාවය. නමුත් අභිමානය කියන දේ තියෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට. අභිමානය කියන දේ තමා තුළම, තමාට තමා ගැන සතුටු වෙන්න පුළුවන් නම්, අන් අයගේ දක්ෂකම් දැකලා, අන් අයගේ සැප සම්පත් දැකලා, අන් අයගේ දියුණුව දැකලා, අන් අයගේ සාර්ථකත්වය දැකලා ඉරිසියා කරන්න දුක හිතෙන්නේ නැති අභිමානයක්, නැති හිතක් ඔබ තුළ තියෙනවා නම් ඔබ අභිමානවත් පුද්ගලයෙක්. මට තියෙන ටික ඇති, මම දක්ෂයි, මට මොහොතටම සමාජයේ ගෞරවය ලැබෙනවා කියන තැන ඔබ ඉන්නවා නම් ඔබ අභිමානවත් පුද්ගලයෙක් වෙනවා. මේ අභිමානය සහ පෞරුෂය කියන දෙක හොඳටම තියෙනවා නම් ඔබේ මූලාධාර චක්‍රය ඇත්තටම බලවත්. චක්‍රයේ මූලිකම අඩිතාලම තමයි මේ මූල්‍ය හැකියාව කියන එක. මූල්‍ය හැකියාව එක එක්කනාගෙන් එක එක්කනාට වෙනස් වෙනවා සාපේක්ෂයි. මොකද මට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබටත් වඩා වැඩි ප්‍රමාණයක් තව කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. ඔවේ, ඒක නිසා ඔබ උපයන්නේ කීයේ වුණත් ඔබ සෑහීමකට පත් වෙනවා නම් සහ ඒ මුදල ජීවිතයේ වින්දනය සඳහා උපයෝගී වෙනවා නම් මේක තමයි මූල්‍ය හැකියාව කියලා මේ චක්‍රයේදී අපි දකින හැකියාව. ඉතින් මෙන්න මේ හැකියාව ඔබට නැත්නම්, ඔබ කොයිතරම් ධනවතෙක් වුණත්, ඔබ කොයිතරම් පොහොසතෙක් වුණත්, ඔබට නැත්නම් ඔබට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ සපයා ගන්න තරම් හිතක් ඔබට නැත්නම්, මුදල් කොච්චර තිබුණත් බැංකු පොතෙන් ගන්න ලෝභයි කියන තැන ඔබ ඉන්නවා නම් ඔබේ මේ චක්‍රය දුර්වල ඇති. ඒ වගේම තමයි මානසික ස්වභාවය, කායික ස්වභාවය ගත්තහම මේ චක්‍රය දුර්වල වුණාම කොඳු වැට පෙළිය සම්බන්ධ ගැටලු ඇති වෙනවා, කොඳ කැක්කුම් වෙනවා. ඒ වගේම ආතරයිටිස් වගේ තත්ත්ව, අස්ති වේදනා ඇති වෙනවා. ඒ වගේම තමයි ස්නායු දුබලතා වගේ දේවල් වුණ එන්න පුළුවන්. සම ඔබට සිද්ධ වෙනවා මේ චක්‍රය බලගන්නවා ගන්න අනිවාර්යෙන්ම. මේ චක්‍රය බලගැන්වීමේදී ඔබ කළ යුතු මූලිකම දේ තමයි ඔබේ මනසට, ඔබේ ඇතුළාන්තයට ඔබ එබි බලන්න ඕනේ මම කවුද කියන තැන. මම අර කලින් කිව්වා වගේ ඔබට තව කෙනෙක්ගේ දියුණුව දැකලා ඉරිසියාවක් හිතෙනවා නම්, දුකක් හිතෙනවා නම්, ඒ වගේම මේ දියුණුවට අකුල් හෙලන්න ඕනේ වගේ හිතක් ඔබට ඇති වෙනවා නම්, කාන්තාවක් නම් ඔබ පසු කර යන්නේ ඇයට මොනවා හරි අපවාදයක් නගලා හරි, එහෙම නැත්නම් ඇය සම්බන්ධයෙන් අනවශ්‍ය කතාවක් පතුරවලා හරි ඒ ගමන නවත්තන්න ඔබ
usaha karena kenek nam obeh itu kena daniel bener itu eh mak kenek nam obeh mula dari cakro ya ini malam itu gula eva game tamu abu karya ane ke wede karena nam anik kena daksai nam obat eh daksita ane ulah ganne beri nam darah ganne beri nam anik tay wage kiri anik tay itu prasansa lebi anik tay itu barat prasada lebi obat darah ganne itu beri nam obeh menemui mula dari cakre durulai kini kau berterung kan? Itu ini kerana nona muli kemudian itu mau obeh betah awang kawan nona obeh hadirati atau lahan tiap obeh kinda bel beran nona mama kau udah kira. Itu ini mereka kerana beh obeh itu rawat tangan. Oh, itu mantan mihma dewal hitenwa. Mungkin obeh itu hiten dewal dana obeh. Eh hiten dewal itu samajin daluam leben ne. Oba meh dewar kriyatma ke kerana passe, ini sah hiten dewar, ini muhutte ini nawatta ganu pulwan na, me cakre balaganu ganu pulwa, ini mana tu oba mona viaya ame kerat, mona yoga krama kerat, me cakre balawatte ini nih oba manusakian de, honda tatte tibune netna, makudu me mula dar cakre ida nadi, pingan nadi, susun nadi kina, me nadi tunan tema balawatte na, me nadi tunan tema balapam kerana cakre, kiting ini sah ani barang mana, obat manusin suapat tay kena one, obat manusin suapat nam, obat hadirite atulan tiada balad de, obat daniel wanan tawakene dewunu enti, obat budhma kar asawa, obat budhma kar baktiya kesambandin tiena wana, eva game tamai, obat daniel wana mamat kar darmi tatte tenno one, namu tanik kena dirisya kerlawa tanik kena wattna wat neve, mage shakti enno one, menne meva game dewal hitena wana danatmu ko hitanu pulwan eva game manika game satu itu dekala sena sena pulauan kita aku beritiin mana aneka game diuno dekala hadewatin me diuno thawat ready menne kila prarthana kerana pulauan kita aku beritiin mana obat me cakre balagan mana kila ane wajib dihir mahasiswa wajib nih enam obat nirogi me cakre dini mulek me detama nirogi kama cakre itu balana ane baharin obat nirogi ekpinwa enisa මේ චක්‍රය නිරෝගී කර ගැනීමට නම් මනස සුවපත් වීම අනිවාර්යයි. ඉතින් මේ චක්‍රය නිරෝගී නම් ඒ වගේම බලවත් නම් ඔබ අනිත් සියලු චක්‍ර සිග්‍රින් අවදි කර ගැනීමේ හැකියාව ඔබට තියෙන මේ චක්‍ර ඕපන් කරන්න විවෘත කර ගන්න පුළුවන් වෙන කාටවත් නෙවෙයි ඔබටමයි. ඒ නිසායි මම නිරන්තරයෙන් ඔබට කියන්නේ ඔබේ මනස සියල්ලට මුල් වෙනවා. මම කාට හරි ඉරිසියා කරනවා නම් මම කවුරු හරි දිහා ද්වේෂයෙන් බලනවා නම් කෝපයෙන් බලනවා නම් වෛරයෙන් බලනවා නම් ඒ වගේම තමයි එයාගේ ගමන වළක්වන්න නොයෙකුත් උපක්‍රම යොදනවා නම් පස්සට යන්නේ මගේ ගමන. ඒ නිසා ඔබ ඔබ දෙසට හැරෙන්න මේ චක්‍ර අවදි කරගන්න කලින් ඔබ ඔබ දෙසට හැරෙන්න. එහෙම බලලා ඔබට දැනෙනවා නම් ඕ ඇත්ත මම හොඳ කෙනෙක්. මට අනිත් කෙනාගේ දියුණුව දැකලා ඉරිසියා හිතෙන්නේ නැහැ. ඉරිසියා හිතන අපි පෘථග්ජන මිනිස්සු නිසා නමුත් ඔබ එහෙම හිතලා මමත් කවදා හරි ඒ තත්ත්වයටපත් වෙනවා කියලා උත්සාහය විතරක් හිතට ගන්නවා නම් ඔබ හොඳ කෙනෙක්. ඔබේ මූලාධාර චක්‍රය දියුණුවයි. එතකොට මේ චක්‍රය තවත් බලගන්නන්න ඔබට කරන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා. භාවනාවට ඉඳගන්න ඉරියව්ව අපේ දෙපතුල් උඩ අතට හිටින්නට තබාගෙන ඉඳ ගැනීම සහ මේ ඇඟිලි දෙක මෙන්න මේ ආකාරයෙන් ධනේස් දෙක අතර තියාගෙන ඔබ හොඳින් හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම. මේකෙදි ඉතා වේගෙන් හුස්ම ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳින් හුස්මගෙන හුස්ම රඳවලා තබාගෙන පිට කරන්න ඕනේ. ඉතින් මේ පිට කිරීමේදීත් මම හැම වෙලේම කියන්නේ මේ විශ්වයේ තියෙන ප්‍රාණවායුව මගේ ශරීරයට ඇතුල් වේවා. ඒ තුලින් මගේ ශරීරයේ තියෙන සියලුම සෛල ස්නායු විශේෂයෙන් ප්‍රබෝධමත් වේවා කියන හැඟීමෙන් මේ හුස්ම ගැනීම සහ මගේ ශරීරයේ තියෙන අනවශ්‍ය දේවල් අනවශ්‍ය විෂ තත්ත්ව මේ හුස්මත් එක්ක පිට වේවා කියන අදිෂ්ඨානයෙන් මේ හුස්ම ගැනීම තමයි හොඳම ක්‍රමය. මේ හුස්ම සම්බන්ධයෙන් කතා කරාම බුදුන් වහන්සේ ආනාපානසති භාවනාවේදී කතා කරේ මේ ගැන. ඔබේ හුස්ම සිහියෙන් අරගෙන සිහියෙන් පිට කරන්න විනාඩි 10ක් 15ක්. මේක ලොකු කාලයක් කරන්න උත්සාහ කරන්න එපා. මොකද මට සමහර වෙලාවට මුණ ගැහෙනවා මම පැයක් විතර මේක කරා කියන අය. ඉතින් මෙහෙම කරද්දී අනවශ්‍ය රෝග හැදෙන්න පුළුවන් විශේෂයෙන් ඔසෙම ඇවිස්සීම. මොකද අපි ආයුර්වේදයේදී කතා කරනවානේ අපි රෝගී වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මේ වාපිත්සෙන් කෝප වීම කියන කාරණය. ඉතින් මෙන්න මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්.
මේක වැඩි වේලාවක් කිරීම නිති ඔබ මුල්ම අවස්ථාවේ මේක විනාඩි 10කට පස්සේ විනාඩි 5ක් තව එකතු කරගෙන මෙන්න මේ විදිහට හිමින් යන ගමනේදී තමයි ඔබට මේ මූලාධාර චක්‍රය බලවත් කරගන්න විශේෂයෙන් පුළුවන් වෙන්නේ. මොකද අපිට ගොඩාක් වෙලාව මේ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නත් බැහැනේ. එතකොට අපි ඒකේ ඉන්නේ අපහසුතාවයකින්. අපි අමාරුවෙන් තමයි මේ දේ කරන්නේ. හැබැයි එහෙම නැතුව සහල්වේ ආසාවේ සහ අදිස්ථාන ශීලීව මේක කරන්න පුළුවන් නම් විනාඩි 10කුත් ඇති. ඉතින් මේ හුස්ම ගැනීම බොහොම හොඳ දෙයක්. ඒ නිසා මේ හුස්ම සිහියෙන් පිට කරන්න, සිහින් ගන්න, සිහින් පිට කරන්න මේක මූලාධාර චක්‍රය බලගන්නවන්න බොහොම වටින දෙයක්. ඒ වගේම තමයි මනස, ඔබේ මනස සකසා ගන්න, අන් අයගේ දියුණුව දැකලා සතුට වෙන විදිහ මනස ඔබ හදා ගන්න. ඔබ කාටවත් අකුල් හෙලන්න එපා. එහෙම අකුල් හෙලුවොත් සිද්ධ වෙන්නේ ඔබේම චක්‍ර දුර්වල වීම පමණයි සිදු වෙන්නේ. ඒකේ නම් ඔබ කෙනෙක්ව මානසික වටන්න උත්සාහ කරනවා නම් මතක තබා ගන්න මුලින්ම මානසික වැටෙන්නේ ඔබමයි. මොකද ඔබ උත්සාහ කරනවා නිරන්තරයෙන් මෙයාගේ දියුණුව දැකලා මට දරා ගන්න බෑ, මෙයාව වටන්න ඕනේ, මෙයාට මොනව හරි කරන්න ඕනේ, දුෂමාන ආරංචියක් පතුරවන්න හරි, එහෙම නැත්නම් නොකරපු වරදකට චෝදනාවක් කරන්න හරි, මෙන්න මේ වගේ දේවල් උත්සාහ කරද්දී ඔබේ මනස මතක තබා ගන්න මේ කළු කිරණ වලින් වට වෙනවා. සුදු කිරණ අනිවාර්යයෙන්ම ඔබෙන් තුරන් වෙලා මේ කළු කිරණත් එක්ක තමයි ඔබ වැඩ කරන්නේ. මෙන්න මේ තත්ත්වය නිසාම දවසක ඔබව රෝගියෙක් කරනවාමයි. ඒක තමයි සබහදාමේ දඬුවම. ඔබ හිතන්නේ ඍණාත්මකව නම්, ඔබ හිතන්නේ අසුභවාදීව නම්, ඔබ ද්වේෂයෙන්, කෝපයෙන්, වෛරයෙන් කටයුතු කරන කෙනෙක් නම් ඔබට සබහදාම දෙන්නේ ඒ වගේ දේවල්මයි. ඒක නිසා මලක් පැල කරන්න ඕනේ මලක් ලබන්න නම්. ඔබ නිරෝගී වෙන්න ආසයි නම්, ධනවත් වෙන්න ආසයි නම්, සමාජයේ ඉහළින් වැජඹෙන්න ආසයි නම්, ඔබට ප්‍රශංසාව නිරන්තරයෙන් ලැබෙන්න ඕනේ කියන තැන ඔබ ඉන්නවා නම් ඔබ මුලින්ම අනිත් අයට ප්‍රශංසා කරන්න, අනිත් අයව අගයන්න, අනිත් අය දිහා සතුටින් බලන්න, අඩුපාඩු සහිතව අනිත් අයගේ දිහා බලන්න එපා. මොකද ඔබේ අඩුපාඩුවක් තියෙනවා නම් ඔබට පේන්නේ මුළු ලෝකෙම අඩුවක් තියෙනවා වගේ. ඉතින් මම දන්නවා හුඟක් වෙලාවට ඔය මංගල උත්සව වලට එහෙම ගියාම එතන ඇත්තටම ඉතාම අලංකාරව තියෙනවා. අපිට පේන්නේ මනමාලි හොඳට ලස්සන ඩිටිය මේ හැමදේම. හැබැයි වැරදි දකින කෙනාට මල් බොකේ පුංචි මලක් කැඩිලා තිබ්බත් ඔන්නෝක පේන්න පුළුවන්. මෙන්න මේ දේ අඩු කරගන්න ඔබ වපර ඇසින් අනිත් අය දිහා බලනවා නම් මතක තබා ගන්න ඔබේ හිතත් ඔබට වපර ඇසින් තමයි ඔබ දිහා බලන්නේ. එතකොට අඩුවෙන් තමයි ඔබට දේවල් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ කතාවත් එක්ක අද දවසේ ගිහින් එනවා. මම කතා කරන්න හිතුව වතුර විදුරේ ගුරුකම කියලා දෙයක් ගැන. මෙන්න මේක හරි ප්‍රබල දෙයක්. ඉතින් හුඟක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා රැඳිලා ඉන්න. අද හවස පුළුවන් වුණොත් මම ඒ දේ කරනවා. මොකද මම හෙට පින්කම් ගෙදරට යන්න තියෙනවා. ඒක නිසා හෙට දවසේ ඔබව හමු වෙන්න බැරි වේවි. ඒ නිසා අද හවස පුළුවන් වුණොත් මම එනවා මේ වතුර විදුර සම්බන්ධයෙන් කතාවක් අරගෙන. ඒ නිසා අදට ගිහිල්ලා ඉන්න. සුබ දවසක්. ස්තුතියි රැඳී සිටිය හැමෝටම.